් ලජික් ලයි සිතර් ගුරු ගෙදර පාඩම් කියලදන රේඩියෝ පන්තියට පාර කියන්නේ ඒකයෙන්ම කලේම්ස් ගෙමන ලංකාවේ හොඳම්ම සෞ්‍යරක්ෂණය් ජික් ලයි අත ප්‍රවීණදේශක සමීර එදිරිසිංහ ආචාර්තුමා සමග අපේ තර්ක ශාස්ත්‍රයගෙන ගනිමු. අයිබෝවන් සුභ උදෑසනා ආදරණය දරුවනේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රය විෂයට අදාලව තවත් පාඩම් මේ එකකකින් තමයි අද අපි වාල හම්බු වෙන්නේ සිත ගුරු ගෙදර වැඩසටහනි. ඉතින් අද මම කුතේ තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ තර්කශාශ්‍රය හදාරණ නවකයින්ට එමන තන් තර්ක ශ්‍රය හදාරන්න බලාපොරොත්තු වෙන ආදරණිය දුවාදරුවන්ට ගොඩාක් වැදගත්වන තර්කශාශ්‍රය හා බැඳුණු මූලික සංකල්ප කීපයක් ගැන කතා කරන්න. විශේෂෙන් පුතේ දැන් තර්ග ශස්්‍රය කියන විෂය හධරණකොට වාල්ට වැදගත්වන වැදගත් සංකල්ප කීපයක් අපිට හඳුන ගන්න පුළුවන් එක න්නේ තර්ගශශය කියන විෂය තුළ මේ තර්ගශයගෙන මහා දැවන්ත පද්ධතිය ඇතුළේ අපි කතා කරන වැදගත්ම මාතෘකා අකීපයක් තමයි අපි අද කතා කරන බලාපොරොත්වෙන්. මුොලිම්ම දැන් අපි දන්නවා වල දන්නව පුතේ මේ තර්ගශාශයගෙන විෂය විධිමත් විෂයක් බවට පත්කරේ පුතේ ුලීක ජාතික ඇරිිස්ටෝටල් ගෙන මනුස්සය බි සලගනෝ අපේ තර්ගශ්‍රයේ ආධිකත්රූ වරයහමැත්තං සාම්ප්‍රදායික තර්ගශාශ්‍රයේපියයා ඇරිස්ටෝඩල් කියල. එතකොට මේ ඇරිස්ටෝටල්ට කලින් ජීවත් වෙච්ච සීනෝ කියන දර්ශනිකයා, සීනෝ කියන දර්ශනිිකය කියලා තියෙනවා. තර්ගසාාස්ශ්‍රය කියල ගැන තර්ක කිරීමේ පිළිබඳ විද්‍යාව. තර්ගසාාශ්‍රය කියල ගැන් තර්ග කිරීමේ පිළිබඳ කලාව. හරි තර්ග ාශත්‍රය කියන විෂය බිහි වුණේ. ී ෝකිනෙට තර්ග කරන්න තමන්ගේ මතේ සාධනය කළ තවත් කෙනෙ මති බිඳින් අප යකට කියනවා ස්වමත සාධනය ස්වමත සාධනය පරමක කණ්ඩනය. මගේ මතේ සාධනය කළ තවත් කෙනෙක මදේ බිඳින්න තමයි මේ තර්කය කියන තර්කනය කියනෙක කලාවක් විදිහට ලෝකෙ බිහිවුණයි කියලා කවුද ඇරිස්ටෝට්ට කලින්ඉ දෙපු ඉතාම විශිෂ්ඨ ගනේ ධර්ශිකයක් සීනෝගෙන දර්ශිකය කියලා තියෙන් එනිසා. මේ තර්ගශ්‍රයකෙන විෂය ඇතුළ අපි ගොඩාක් තැන්වලදදි විශේෂණ ලොජික් කියන පැත්තේ තර්ග ශ්‍රයකෙන පැත්ත අපි ගොඩාක්ම පුතේ කතා කරන්නේ ඇත්තරම තර්ක පිළිබඳ. එනිසා තර්ගශශ්‍රය කල කියන්නේ සාමාන්‍ය අර්ථයෙන් ගත්තට පස්සේ තර්ග කිරීම පිළිබඳ විද්‍යාව කිව්වට එෙම ලොකු වැරදදක් නෑ. නමුත් තර්ග ශ්‍රයකන ඊට වඩා විශාල පෘථූල දෙයක් ගැබ්වෙෙච්ච. එ සා නමුත් තර්ග ශයෙන් ඊට වඩා විශාල පුතූල දෙයක්. ගැබ්බෙලා තියන විෂයයක් අපි සරලව කියනවා තර්ග ශ්‍රය කියල කියනන්නේ තර්ග කිරීමේ පිළිබඳ විද්‍යාව. එතකොට මෙතැදී ඔයාලා ඇත්තරම අපි තර්කශ්‍රයකෙන විෂය තුළ හම්බින පපුතේ පද්ධති දෙකක් නිගාමී සහ උද්ගාමී කියලා. නිගාමී සහ උද්ගාමී කළ පද්ධති දෙකක් හම්බුවන. එතුන මේ නිගාමී සහ උද්ගාමී කෙන පද්ධ දෙකේද අපි විධාකාර තර්ග ගැන කතා කරනවා. හරි විශේෂෙන් අපි පත්වොත් එේම ප්‍රස්සෘත ප්‍රතියෝගය ඉළඟට අපිට අපිෙන ආනායනය වර්ග තර්කය. ළඟට අපට හම්බේනො සංවාක්‍යය ඇරරිස්ටෝටල්ගේ ලාඩ විත්‍යය චක්‍රයක රජුුවවෙන්න පුලන් වක්ක්‍රරවෙන්න පුළුවන් බියුත්පන්න ඉළඟට රුක් සටහන් ඉළඟට නීතිය හා තර්කාාෂු ලබට වෙනම මාදිලේ තර්ක හම්බන නිසා තර්ක ශාස්ත්‍රය තුළ නිගාමිසාහ උද්ගාමී පද්ධති ඇතුළේ දැවැන්ත තර්ක ප්‍රමාණයක් ගැන අපි කතා කරු. එක සිය දහස් ගැන. එනිසා මුලින්ම්ම තර්ගශාශ්‍රය හධර්ම දරූ දැනගන්න ඕන සරල සංකල්පයක් මොකදද ලොජික්වල මේ භාවිතාගන තර්කයක් කියන් මොකක්ද මේ ලජික්වල භාවිතා කරන තර්කයක් කියල. එතකොට සාමාන්‍යෙන් ඇත්තන පුතේ තර්කයක් කියල කියන්නේ ලොජික් වලදී අවයා වහා නිගමනයකින් සැදුන්ලත් ප්‍රකාශනය. අවයා වහා නිගමනයකින් සදුල්ලත් ප්‍රකාශනයකට අපි කියන පුතේ තර්කයක්. එකයන්නේ ලෝකෙ ගොඩනැගෙන පුතේ ඕනෑම තර්කක තියෙන නිගමනය එකයි. නමු ර්කෙන් ර්කයට ඔයව ගන වෙනස්වෙන්න පුළුවන් මං සර්ල උදාහාරණ අරගෙනවල්ට පැහැදිලි කරන්නං. ප්‍රසිද්ධම සාමාන ඕනම ගුරුවරයක් මුලින් සාමාන්‍යෙන් බෝඩ්ෙ එක ියනවනම් තර්කයක් මෙන මේ තර්ගෙතමයි ලියන්නේ. හරි ඉතාම සරල මාදිලි තර්කයක් මංම මේ කියන්නේ. සියලු මිනිසුන් මැරණසුළිය. සියලු මිනිසුන් මැරණසුළිය. ඇරිස්ටෝටල් මිනිසකි. එම නිසා ඇරිස්ටෝටල් මරණනසුළිය. ලෝක හැම මිනිහෙක්ම මැරණවනං. ස්ටෝටල් මුස්සේක් නං අන්න පුතේ ඇරිස්ටෝටල් මැරනවා. න පලිනි අවයතයි සියල මනිසන් මරණසුළුිය දෙවනි අව්‍යාවේ තමයි ඇරිස්ටෝටල් මිනිස්සෙක ඒෙන් නිගමනය කරන නැතඒකෙන් ගම්ම කරගන්න ඒකින් ඔප්පු කරගන්නව සනාත කරගන්නවා එමනිසා රිස්ටෝටල් මැනො. සියලු මනිස්සු මැරණ නං ඇරිස්ටෝටල් මුස්සේක්න අනිවාරෙන් ස්ටෝටල් ැරන. තට ර්ක ේ යන අයාාවදක් ද සියල මිනිසු මරනවගෙන පලවනි ාවයේ රිස් ටෝටල් මනුසේ කෙක පපුතේ දෙව ාවයේ ඒකෙන් අප ඔපපුරගෙන තියනවා එමනිස ඇරිස් ටල් මැන එක විල නිගමනය එතට ර්ක පුතේ තියෙනවා අවයාව දෙකක් තියනවා නිගමන එකක් තියනවා. ඉලට දැම්ම මෙහෙම ගත්තොත් මෙමිතන් එක් කියන පුද්ගලයා වයිට පිහෙෙන් ඇල මිනි මරුක් වුණා කියන්න. කිය දගල යි ප හ රමක් නාතර සිදුවම් පුද වල අධ කරන විබාග වෙනවා. එතකොට ලදන එක් වුවෙන් කතාර නීතිීච්ය ඉන්න වයි වෙනුවෙන් කතාර නීතිීච්ඥය කඉන්නව වෙනවා විනිශ්කාරවරය කිඉන්නවා. එතකොට වයි වෙනුවෙන් පැෙනී සිටන නීතිීච්ඥයා X වැරදිකාරය කරන්න. එක් වැරදිකරුව කියලා ජූරියෙන් තීන්දුවක් ගන්න තර්කරනවා. හරිද බම්මෙම කියන. ස්වාමීණ, මිනිී බැරුම සිදුනුස්ථානය එක් සිටියේ. ස්වාමීනි, මිනි වන සිදුනස්ථානෙක්සිටියේ. ඒවිතරක් නෙවේ ස්වාමීණී දෙවෙනි අවයාවේ එක් සත පිහියක් තිබින්. ඒ පිහයේ ලේතැවරී තිබින්. අවසන්වතාවටම පිය පවිච්චකර ක් කියෙල ඇඟගලි සලකුණු වාර්තාවෙන් ඔප් වෙලා තියෙනවා. මිී බැරම සිදුවීමට පෙරදිනේ රාත්වයේ, එක් වයිට ප්‍රසිද්ධේ තර්ජය ක යන. එක්ක ඇන්ගේ ඇති ලේ පැල්ලන්. වයි ගැන්ගේ ඇති ලේපැල්ලන් වල සමානාය කියල වෛද්‍යවාර්තාවෙන් ඔපපු වෙලා තියෙන එම නිසා x මින මරුවක්. ඔොන්න බලන්න වයි ඒතකොට ිනිෂකාරල තීරණය කන අරසාක්ෂි වලතියෙන පුේ අදාලත්ව ගැලපීම ප්‍රබලත්වේ මත යට තීරණය කරන්න පුළුවන් ඒසාක්ෂයෝොදර ගැලපෙනවක් එක් සපරාධකරුවෙන තැක් මිනීමමර්වේ දැම් බලන්න එකත් සරල තර්කය මම කිව්වා මෙන්න මේ කාරණනාටික පලවිනිාවයකිව්වේ මනිී බැර්ම සිදුන ස්ථාන එක් සිටියේ. එවල පලවිනිාවයාව එක් සත පිහියක් තිබිණ එක දෙවනිියාවේ ම ප ව තිබන රල තුන්ග ය ර දුව ට ප ක් ද ර්ජය කො බි ල්න්ග ක්ක ගේ ති ේ ැල්ල වයිගේ ගගේ ඇති ේපානන් ට සමානායක වයි්‍යවාර්තන් ඔප ලා තියන එක පස්සන ාවයාවේ එක නිගමනය කරනවා එම නිසා එක් අපරාධකරය දැම් බලන් මේකත් තර්කයක් මේ තර්කය මුලින්ම් මතිබුණ අවයාවහවත් සාක් සි්පහක් ඒකෙන් ගම්ම කරගත්තා නිගමනයක්. අවයාව පහයි නිගමන එකයි. ඉළඟට දැන් අපි ස්ුවෙන් කතාාකරම නීතිීත්නයට බැරිවුණනේ තමන්ගේ සේවාදායකේ බේරග. ක්වනුවෙන් කතාරම නීත්නයට ැවුණුපුතේ තමඟගේ සේවාදායකේ බේරගන්න එතකොට මෙ අධිකරනේ ආයාචනාත්නක ප්‍රකාශනයක් කරනවා තමන්ගේ සේවාදායක දනුවුම ලිහිල් කරගන්න. ස්වාමීනි මේ විත්තිකරට දරුවන් හයදෙනකි. පවුලේ වැඩි මහල් ගැහනු දරවා ගොළුිය. බිරිඳ අන්සභාගරෝගෙන් පෙළේ පවුලේකම පිරිි දරවාත් මන්ද බුද්ධික. යව අයිමත් ස්වාමීනීමේ විද්‍යොට දරුවන් හය දෙෙනෙක්ඉන්නවා ල ඩි මල් හැන දරුවවා ගොලයි බරිඳධන්සභාගරෝගයෙන් පෙළෙනවා පවුලේකම පිරිමි දරුවත්මන්ද බද්ධිකයි. එමනිසා ස්වාමීණ විත්තිකරුගේ දඩුවම ලිහිල් කරන්න. ස්වාමිනි මේ විිත්තිකරට මේගේ දඩුව මත්දුන්නොත් අනේ දරු පවුලටයන කලදසාවක් නෑ. එමනිසා මේ විත්තකරගේ දඩුවම ලිහිල් කරන. නන්න එකටේ තරකෙපුත අපිට හම්බුණ අයාව හතර. ක දරුවවා යදනි, පවල වැඩ මහල් ගැු දරවා ොි එකදවෙන. අයාාවගේ ලාලටකුවවා බිරිඳද අසභාරෝගෙන් පෙේ, පුලඒ එකම පිරිමි දරුවත් මන් ුද්ධික. අයාය හත්තරයි නිගමනයයි නිගමන තමයි ස්වාී නිබිත්තිිකරුගේ දඩුවම ිහිල් කරන මෙන්න අආයචනා කරන. දැම්බල එකත් තර්කය. දැම්බලන් මෙහම මේවත් තර්ක. තර්කසාසකෙන විශේතුළ මෙන්න මේගේ මාදිලිය තර්කත් විශේෂයනුව ප්‍රතිෝග අනායනය වගේ පාඩං වලදදිවලට හම්බුවේෙන. ම කියනවා සියලු ළමයි දක්ෂවේ. සියලු ළමයි දක්ෂවේ. එම නිසා කිසිම ළමයෙක් අදක්ෂ නොවේ. සියලු ළමයි දක්ෂවේ. එම නිසා කිසිම ළමයෙක් අදක්ෂ නොවේ. බලන්නේ තර්කයේ අවයවයක් තියෙනවා නිගමනයක් තියෙනවා. අවයවයක් තියනවා නිගමනයක් තියෙන. හරි එක අවයාවයායක නිගමනේ ෝකේ හැම ළමෙක්ම අදක්ෂයගෙනකින් අපිට ගම්මෙ කරගන්න පුලන් කිසිම ළමයේක් අදක්ෂනය පැදිලි තවදාහරණයක් ගත්තොත් ඒ ජාති සියලූ. සියල්ලු ළමයි කීකරුවේ මම කියන එම නිසා කිසිම ළමෙක් අකීකර නොවේ. එකත් තර්කයක් ඒ තර්කයේ අවයාවය එකයි නිගමන එකයි. දැන්පුතේවල්ට පැහැදිලි වෙනවා. ලෝකේ ගොඩනැගෙන ඕනෑම තරකක පුතේ තියන්නේ නිගමන එකයි. ලෝකේ ගොඩ නැගෙන ඕෑම තර්ක යෙන නිගමන එකයි. හැබැයි තරකයෙන් තර්කයට අවය වගාන වෙනස් වෙන්න පුළුවන්. තරකයෙන් තර්කයට අයවගාන වෙනස්වෙන්න පුළුවන් ඉස තර්කයක් කියල කියන්නේ අවයාවහා නිගමනයකින් සැදුන්ලත් ප්‍රකාශනයක්. අවයා වහා නිගමනයකින් සැදුල් අත් ප්‍රකාශනයකට අපි කියනවා තර්කයක්. හරි එනිසා මතකතියාගන්න ඕනෝ තර්කයක් කියනමුකද්ද කියන එක පිළිබඳ සර ඇගීම. අපිට වැදගත්වනෝ වල ජනගන්න ඕනේ තරකයක ප්‍රධාංගතියන අව යව නිගමනයක් හැබැයි ලෝක ොඩ ැග න නෑම තර්ක පුතේ නිගමන එක. හැබයි ර්කෙන් තර්කයට අයව ගන වෙනස් වෙන්න පුළුවන්. හරි ඔය මම් මුලින් මාට කතා කරනවා. තර්කශස්ය හදාරන්න එන නවකයින්ට ඉතාම වැදගත්වන තර්කයක් පිළිබඳ ඉතාම පොඩ්ඩි ඇගීමක් තමයි. ක හරි ඊළඟට අපේ පොඩි විවේකයක් අරගෙන තවත් වැදගත් සංකල්ප කීපයක්පුදේ කතා කරු. ගුරු ෙදර පාඩම් කියල දෙන ප්‍රේඩියෝසාත්තරේ අත ප්‍රවීන දේශක සමහිර එදිනිසිංහ ආචාර්යතුමා සමඟ අපි තර්ක ශාස්ත්‍රය ගෙන ගනිමු. විරාමයෙන් පස්සේ අපි අයිමත් හම්බුයෙනවා සිත ගුරුගෙදර වැඩසතහනින් අද අපි තර්කශ්‍රය හා බැඳුණු මූලික සංකල්ප කීපයක් තමයි කතා කරන්නේ විශේෂයෙන් තර්කශය හධාරය නවකයින්ට ඉතාම වැදගත්වන. එතකොට අපි මුලින් විරාමයට කලින් ඇත්තරම අපි කතාකර ලොජික්වල මොකක්ද මේ තර්කයක් කියල කියන්. ඉඩ පස්සේ අපි කතා කරනවා දැන් තර්කයක ඇගයුම්. තර්කයක ඇගයුම් කියන අපිට මේ තර්ක ශාශ්‍රය කෙන විෂය ඇතුළේ. තරක දේ‍යයාකාරයකින් හඳුනාගන්න පුළුවන් තරකයක ඇගයුම් තරකයක් ගන්න පුළුවන් වෙන්න පුුවන් ආකාර තරකයක ඇගයුම් ඇගයුම්. තර්කයක පුතේ ඇගයුම් තියෙනවා දෙකක්. එකක් තමයි සප්‍රමාන අලුත් වචනයක් වාලට බයවෙනයක් නෑ ලොජිකව එහෙම වෙන ොජික් වලට මමාවේනි වචන ක කාලයක් ැනකට මසතුන හතරක් කැන ොල පුද වෙනවා එක වාලග නිකං ජීවිතයට ගොඩාක්ම ලං වෙනවා බද්ධ වෙනවා. එතකොට වාලට ඒවා නිකං අපහසු වචන විදියට හැඟෙන්න්නේ නෑ. මේ අුත්ම සබ්ියෙට්ක් නි සමුඳ යා ෝජි සබ්ෙට් එක ු ොවල් කාලෙ කල්ල නෑ මේ එක අලුත්ම සබ්ජෙට් එකක් මේ ගත්තරමගේ හදවත වගේ බුද්ධියකෙන දෙකම පුබුදුවන විදිර ඉගෙන ගන්න පුලුවන් සබ්ේ එකක් ඒ නිසා මේ වචචන පිළිබඳ පොඩි අවධානයක් දෙන්න ඕන දැන් අපි කිවේ එන තරකයක ප්‍රධානයගේ උම් දෙකත් යන එක සප්‍රමාන දෙක නිශ්ප්‍රමාණ එක සප්‍රමාණ දෙක නිශ්ප්‍රමාණ එතකොට? පුතේ සප්‍රමාණ කියන්නේ මොකක්ද නිශ්්‍රමාණ කියන්නේ මොකක්දක ලි දන ගන්නවා. පොතේ සාමානයෙන් අරු සප්‍රමාණ කියල කියන් අපේභාෂාව අපි කියන්න නික නිවැරදි හොඳ වගේ අර්ථයක්න අපේභාෂාවනික සප්‍රමාණක නිවරදි හොඳ. නමු ලොජික්වල ඒ ප්‍රමාණ වන්න නිශ්්‍රමාණ කියන්න නිකම් වැරදි හොඳ නතිවගේ අදහස. ඇත්තරම් පුතේ ලොජික් වල අපි තර්කයක් සප්‍රමාණයි කියල කියන්නේ තර්කයක අවයව්වලින් තර්කයක අවයව්වලින් ඒ තර්කය නිගමනය ගම්ම වෙනවනන්. ර්කයක අවයවලින් ඒ තර්කය නිගමනය ඔප්පු වෙනවනම් තර්කයක අවයවලින් ඒ තර්කය නිගමනය සනාත වෙනවනං අන්න අපඒ එකට කියන පුතේ සප්‍රමාණ තර්කය යම් කිසි තර්කයක අවයව්වලින් ඒ තර්කය නිගමනය ඔප්පු වෙනවනම් තර්කයක අවයාවලින් ඒ තර්කය නිගමනය ගම්ය වෙනවනං අපි එකට කියන පුතේ සප්‍රමාණ තර්කයක් සප්‍රමාණ තර්කය හරි එහමනැත්තන පුේ දැන් ප ඕනෑම ශෂය පිගත්තු නීදී තියෙන ඒ තර්ග ශාස්සයගෙන විශේතුල පිළිගත්තු නීතිරීතිවලට අනුකූලව. තර්ක සාාස්සේ තුළ පිළිත්තු නීතිරීතිවලට එක්කංගව නිවරදිලෙ ගොඩනගිල තියන තරකවලටත් අපිගෙන පුතේ සප්‍රමාණ තරක. තර්ක සාශයකෙන විශයතුලළ පිළිගත්තු නීතරීතිවලට එකංගව නිවැරදිලෙස ගොඩනැගී ඇති තරක සප්‍රමාණ තර්ක. එන එනං සප්‍රමාණ කියනට බතිේ තේරුන් දෙගත්තියන. තර්කයක අවයාව වලින් නිගමනේ ගම්ම වෙන වනං. තර්කය අවයාවලින් නිගමනය ඔප්පු වෙනවනං. අපි එක ගෙන බුතේ සප්‍රමාණ තර්කයක්. එහෙමන ඇත්තං තර්ක ශාස්සේතුල පිත්තු නීතරීතිවලට එකක් ගව ඒය ගැන සැලකිලිමත් වෙලා නිවැ දිල කොඩ්නගල තිෙනවනන් යම් ුි තර්කයක් නීතීතිවලට එකං ව අපි එකට ගෙන පුතේ එකත් සප්‍රමාණ තර්කයක්. එනිසා සප්‍රමාණ කියෙනකට පුතේ තේරුම් දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් අපි කියන තරකයක අවයාවලින් නිගමනය ගම්ම වෙනවනන් අන්න බුතයක සප්‍රමාන තකමං සරල උදාාරණයක් කියන්න. සියලු මිනිසුන් මැරණසුළුිය. සියලු මිනිසුන් මැරණසුළියය. තොම්සන් මිනිසකි එමනිසා තොම්සන් මැරණසුළිය ලෝකෙ හැම මිනිහෙක්ම මැරෙනවනං තොම්සන් මනුස්සේක් නං තොම්සන් මැරෙනවා අන්න බලන්න පුතේක මොකක්ද තර්කයක් මේ තර්කයේ අවයාාවලින් නිගමනය ගම්මය වෙලා. අවයාාවලින් නිගන ඉබේට ොප්පු වෙලා ගැනේ නිගමනය පුතේ අවයාව තුළමයිතිබුණේ. ිය නිරීක්ෂණ පරීක්ෂණ වගේ නිීක්ෂණ සම්පරීක්ෂණ වගේ මේ පරිීක්ෂයක් කල ගඩන ගතු නිගණයක් නෙමේ සල වි චක්ල කොට ිකමනක් නෙමේ.ඒ නිගමනය පුතේ අවයා වලින් ම ගම්ම වුණ. සියලු මිනිසු ැරෙනව වනම් තොම්සන් මනුස්සේක් නං අන්න ඔප්පු වෙනවා ඉබටම තොම්සනුත් මැරෙනව නම් තර්කයක අවයාාවලින් නිගමනේ ගම්ම වෙනවනං අන්න සප්‍රමාණ තරකය. තවදාහරණය සියලු කළුපාටය කෑදරය. සියලු කළුපාටය කෑදරේ. සියලු හන්සයින් කළුපාටයේ. එම නිසා සියලු හන්සයින් කෑදරේ. ලෝක කළුපාට සේරමවුම් කෑදරනන් සියලු කපුුටු කළුපාට නං අනිවාරෙන් ගම්වෙන සියලු කපුුටොත් කෑදරයි. බලන්නන්නේ තර්කය අවයා වලින් නිගමන ඔප්පුන අන්නේ නං එකමකක්ද්ද සප්‍රමාණ තර්කය තවදාහරණය.මව කියනවා සියලු කාන්තාවන් සියලු කාන්තාවන් කටකාරය. ලෝක හැම කාන්තාවකම කටකාරයි. කැතරින් කාන්තාවගේ අයකින් ගම් වෙනවෙනම් කැතරින් කටකාරයි. ලෝක හැම කාන්තාවක්ම කටකාරනම් කැතරින් කාන්තාවක් නම් ඔප්පු වෙනෝ කැතරින් කටකාරය හරිම සරලයි. තර්කේක අවයා වලින් නිගමනේ ගම්ම වෙනවනං තර්කේක අවයාවලින් නිගමනය ඔප්පු වෙනවනං අන්නේක පුතේ සප්‍රමාණ තර්කයක්. නිශ්ප්‍රමාණයි කියලක ඇන පුතේ තර්කයක අවයාවලින් නිගමනේ ගම්ම වෙන්න. තර්කයක අවයාවලින් නිගමනය ඔප්පු වෙන්න. තර්කයක අවයාවලින් නිගමනේ සනාත වෙන්නේ ඒවාත් නිශ්ප්‍රමාණ තර්කය. හම නැත්තම්පතේ අපේ තර්ග ශස්සේ තුළ පිළිගත්තු නීතිරීති උල්ලංගනය කල්ලා නීතිරීති කඩ කරලා වැරදදිලෙ ගොඩ නැග ඇති තර්කවල්ට අපිෙන පුතේ නිශ්්‍රමාණ තර්ක. තර් ශය තුළ පිළිගත්තු නීතරීති උල්ලංගනයකර මින් වැරදිලෙස ගොඩ නැගී ඇති තර්කවල් අපි කියනවා. වැරදිලෙස ගොඩ නැගේ ඇති ර්කවල්ටපි කියනවා. නිශ්්‍රමාණ තර්ක. ඒ වගේ තර්ක ලක්ෂණය තමැපුතේ අර සප්‍රමාණ තර්ක වගේ. අවයාාවලින් නිගමනය ගම්ම වෙන්නෑ. අවය අවලින් නිගමනේ ඔප්පු වෙන්නේ අවය අවලින් නිගමනේ සනාත වෙන්නේ එම සරයල තර්කයක් කියන්න මෙමිතන් සියලු නායකින් රටහැරයයි. සියලු නායකින් රටහැරයයි. පිගේරා නායකයකි. පිගේරා නායකයෙකි. එමනිසා පිගේරා රටහැර නොයයි. ලෝකෙ හැමනායකෙක්ම රටහැර යනවනං පිගේර නායකෙක් නං අනිවාරෙන් පිගේ රටහැර යන්න ඕන ම කියන්න පිගේරා රටහැර නොයයි අන්න පුතේ අවයාවලින් නිගමනේ ගම්මේ වනේ නෑ. අන්න පුතේ අවයයාල නිගන ඔපපු නේ නෑ අන්න හෙනඒ එක මොකක්ද නිෂ්්‍රමාන තර්කයක් මම එහෙමකවත් සියලූ සියලු දෙහි ඇඹුල් වේ සියලු දෙහි ඇඹුල් වේ සියලු දොඩක් ඇබුල් වේ සියලු දෙහි ඇබුල්ලේ පලවෙනි අවයාාවේ සියලු දොඩක් ඇබුල් වේ එම නිසා මම කියනවා එම නිසා සියලු දෙහි ඇල්වෙේ බලන්න ගැලපෙන් නෑන දැන් ඇල් කියන වචනේ අවයාාවල ති බිච්ච වචනයකුත් නෙවෙේනි සියලු දෙහි ඇබුල් නං ිය ොඩක් ඇබුල් නං සියලු දොඩක් ඇපල් කියන්න බෑනි හොද ඇපල් කියන වචනය අවයාවවෙල තිබිච්ච වචනයක් නෙවෙයි දැ ස සප්‍රමාණයි වෙන්න ඔන්නන් අවයාාවල නිගනය ගම්ම වෙන්න ඕන එතකට මේ බලන් අවයවල නිමනය ගම්මේ වෙන්න එඒනම් මොකක්ද මේක නිශ්ප්‍රමාණ මාදිලියයේ තර්කයක් අවයවලින් නිගමනය ගම්ම වෙන්න ඇත්තං ඒක නිශ්ප්‍රමාණ මාදිලියයේ තර්කයක් එතකොට තව පොඩි තරකයක් ගත්තොත්තෙම සියලු පාලකයින් ආයුතු සන්නත්දය ියු පාලකේ න අයුද සන්නත්්දය. හිටල පාලකයකි. එමනිසා හිටල අයුධ සන්නත්්ද නොවේ සාමානෙන් අපි දන්න ලෝක හැම පාලකෙක් ම අයුද සන්නද්ද නං. හිටල කියන්නෙත් ඒකුලකේ නැතන් හිටල කියනෙ පාලකෙක් නං හිටල අයු සන්නද වෙන්න ඕන ම කියන හිටලලා අයු සන්නද්ද නොවේ කියලා එක වැරදි බැලූ බැල්මට පොඩි මිකරුණත් තේෙනවා අන් අවයා වලි නිගමනය ගම්මේ වෙන්න අන්න අඔයා වලින් නිගන ඔප්පු වෙන්න ඒහ නම්මකාදපුතඒක නි්්‍රමාණතර්කය ඩ විභාග යහනවා වට තියනවා දෙවනි ප්‍රශ්පත්තරේ ඇත්තරම කෙටි ප්‍රශ් දහයක් අනිවාරෙන් වාල ලියන්න ඕන ලුණු දෙකගානේ ප්‍රස ධහර ලකුණු බිස්සක් වලට හම්බුණ. එක හන්න පුුවන් තර්කයක ප්‍රධාන ඇගයුම් මොනවාද. තර්කේක ප්‍රධාන ඇගයුම් මොන ඇතර කිය එක සප්‍රමාණ දෙක නිශ්ප්‍රමා. හන්න පුළුවන් මොකදද මේ ලොජික් වල සප්‍රමාණකයන්. එ යන තර්කයක අවය වලින් නිගමනය ඔප්පු වෙනවනං. තර්ක අවයාාවලින් නිගමනේ ගම්ම වෙනවනම් තර්කේක අවයයාවලින් නිගමනේ සනාත වෙනවනං අන්න සප්‍රමාණ තර්කයක්. එමනැත්තං තර්ග ශාශයේතින නීතරීතිවලට අනුකූලව නිවැරදිලෙස ගොන්නගල තියෙන දර්කෙයටටි කිය නෝ සප්‍රමාණ තර්කයක්.ඒ අනිත් ඇත තමයි නිෂ්්‍රමා සප්‍රමාන නිෂ්ප්‍රමාණ. නර වැලඩ ඉන් වැලඩ නි්‍රමා නිශ්ප්‍රමාණ කියන්නේ තර්කයක අවයාවලින් නිගමනය ගම්මි වෙන්න නෑ. තර්කේක අවයයාවලින් නිගමන ඔප්පු වෙන්නන්නේ. ර්කය අවයාාවලින් නිගමනේ සනනාථවෙන්න නෑ නිශ්ප්‍රමාණ තර්කය. දැංඋදාහර අපි ඕන තරන් කතා කර. නැත්තන් තර්ගසාාසේතින නීත්‍රීති උල්ලංගනය කල්ලා තර්ගසාසේ නීත්‍රීති කඩ කල්ලා තර්ගසාසේදය නීතරීතිගැ සැලකිලිත් නොබී ඒවගෙන කයා කර නැතුව හදපු තර්ගකතමයි බුතේ වැරදි නිෂ්ප්‍රමාණ තර්ක කලගන්. ඉන්සා වල දැනගන්න ඕන. සප්‍රමාණ කිවගමන් නිකන් තර්කයක් හදල පෙන්න්න. නේද සප්‍රමාණ කිවකම් පොඩි තර්කයක් හදළ පෙන්න්න දැනගන්න ඕන නිශ්්‍රමාණ කිවගමන් තර්කයක් හදල පෙන්න්නන්න හැකියාවක් තියෙන්ෙන ඕන. එන වල දැනගන්න ඕන සප්‍රමාණ තර්කයක් හදල පෙන්න්න නිශ්්‍රමාණ තර්කයක් හදල පෙන්න්න. හේතුව තර්ක ශාශ්‍රයේ දි හැමෝවෙලේම පාලගේ පිළිතුර සනාත කරනකොට පුතේ උදාහරණයක් ලියන්න අමත කරන්න එපා. ලකුණ දෙනකොට දෙන්න දන් හෝ සප්‍රමාණතාවේ කියන්න මුොක්ද. හැදලිරන්න එක ලකුණයි උදාහරණට එකලකුණ එහම තමයි එලක්ුණු බෙදෙන ඒනිසා අමතකතියායගන්න හැම්මවෙලේම තමන්ගේ පිළිතුර සනාත කරන්න උදාහරණයක් ලියන්න ඔයාල කටයුතු කරන්න. ඔයපු එය අපි කතා කරේ තර්කයක ඇගයුම් ගැන එනම් ගොලින් අපි කතාකර තරකයක් කියන්නේෙමකද ඉළඟට තර්කයක ඇගයුම් සප්‍රමාණය කියන්නේ මොකක්ද උදාහරණ කතා කර නිශ්ප්‍රමාණ කියන්නේ මොකක්ද උදාහරණ කතාන්න. හරි අපි තම පොඩිවිවේකයක් අරගෙන තායික්මණින් හම්වෙමු. වත් වැදගත් සංකල්ප කීපයක් කතා කරන්න. ගුරුගෙදර පාඩම් කියලදන ප්‍රේඩියෝසාත්තරයේ අත ප්‍රවීනදේශක සමයිර එදිනිසිංහ ආචාර්යතුමා සමඟ අපේ තර්ග ශාස්ත්‍රය ගෙන ගනිමු. ඉයලිත් අපි හමුවෙන්නේ සිත ගුරු ෙදර වැඩසටහනින් උසස් පෙළ තර්ගශාශ්‍රය හාවිද්‍යාත්ම ක්‍රමේයට අදාලව ද අපි ර් ශි හධර් මකයින්ට වැදගත්වන වැදගත් සංකල්ප කීපයක් තමයි කතා කරන්නේ දැන් අපි කතා කරන්න යන්නේ දැන් ඔය අපි කතා කර සප්‍රමාන තර්ක ඔය සප්‍රමාන තර්ක ඔය සප්‍රමාණ තර්ක පුතේ තවත් ප්‍රධානකොඩස් දෙහෙකට බෙදෙනවා සප්‍රමාන තර්ක තවත් ප්‍රධානකොටස් දෙහෙකට බෙදෙනවා ප්‍රබල තර්ක සහ දුබල තර්ක එත ප්‍රබල සප්‍රමාණ තර්ක දුබල සප්‍රමාන තර්ක මාරම වටිනවා අපි ගත්තොත්හම හැම අවුරුද්ධකම ලෝජික් බහුවරන ප්‍රශ්පත්තරේ නැත MCQූ ප්‍රශ්ණපත්තරේ ගොඩාක් දුරට ප්‍රබල දුබල කියන කතන්දරින් ප්‍රබල දුබල තර්ග පිළිබඳ MCQූ ප්‍රශ්නයක් නිර්මාණය වෙනව සහ ඇත්තරම කෙටි සටහන් ලියන්න ප්‍රශ්න එන්න පුළුවක් හොඳ වැදගත් මාතෘකාවා. ඒ ැ ගන්න ඕන ර් ශ්‍රය ධානවා ැනගත් මොකද ෝජික්වල ප්‍රබල තර්කයක් කියන්න එත ප්‍රබල සප්‍රමාණ තර්කයක් කියන්න මොකදද දුබල සප්‍රමාණ තර්කයක් කියන්නන්නේ මොකක්. දැන් ඔන්න හොඳට ලන් කල්පනා කරන්න දැන් තර්ක ප්‍රධානකොටස් දෙහෙකට බෙදුවනේ සප්‍රමාණ තර්ක නිශ්්‍රමාණ තර්ක. පුේ නිශ්්‍රමාණ තර්ක දැන් අයිංකලදාන් නිශ්්‍රමාන තරගන කතා හිතන්න එපා. සප්‍රමාණ තර්කයක් යන්න මුකද හරි සප්‍රමාණ තර්කයක් කියල කියන්නේ තර්කයක අවය වලින් නිගමනය ගම්මේ වෙනවා. රකයක අවයාවලින් නිගමනය ඔප්පු වෙනවා ඒක දකෝ සප්‍රමාණ තර්කය දැන් ඔය සප්‍රමාණ තර්ක තමයි ප්‍රබල දුබලකෙන කොඩස් දෙේක බෙදෙන්වාට පොඩි සටහනක් ගහගන්න පුළුවන් හරි පොඩි සටහනක්වල්න ගහගන්න පුළුවන් සප්‍රමාන කියල ගහල සප්‍රමාණ තර්ක කොඩස් දෙකට බෙදෙනවා ප්‍රබල දුබල දැමවි මුුල නංගත්තෝ තරණි තරක තර්ක කොඩස් දෙේකට බෙදන්න ඕන සප්‍රමාණ තරක නි්ප්‍රමාණ තරක ැන්ත්ප්‍රමාණ තර්ක ොුණස්සේ ක්‍ර පි දන්නවනපුතේ ්‍රල තර්ක දුබල තර්ක. ප්‍රබල තර්කයක් කියල කියන්නේ අවයාව්වලින් නිගමනය ගම්ම වන සප්‍රමාණ තර්ක තියෙනුනේ අවය්වලින් නිගමනය ගම්මවන සප්‍රමාණ තර්කයක පුතේ හැම අවයාවයක්ම සත්්‍යනම් හැම අවයාවයක්ම සත්්‍යෙනං අන්නේක ප්‍රබල තර්කයක්. ඒගේ තර්කයක විශේෂ ලක්ෂණය තමයි නිගමනය පුතේ අවශ්‍යයෙන්ම අනිවාරයෙන්ම සත්‍යයයේ නිගමනය අසත්‍යයයි කල පපු කරන කාඩවත් බෑ බලන්න මං පැහදිලි කල දෙන උදාරණ මගින් සප්‍රමාණ තර්කයක සප්‍රමාණ තර්කයක පුතේ හැම අවයාවයක්ම සත්‍ය නම් සප්‍රමාණ තරකයක හැම අවයාවයක්ම සත්‍ය නම් ඒ මොකදද ප්‍රබල තර්කයක් ඒ වගේ තර්කයක අනිවායම නිගමනය සත්‍ය වෙන එක වෙනවමයි. ඒගැන කිසිම ගෙනෙකුට තරකයක් හදන්න බෑ. අව යව සත්්‍යය වෙලා ගෙන සප්‍රමාණ තර්කයක් හදන්න බෑ අව අව සත්‍ය වෙලා නිගමනය සත්‍ය තර්කයක්. දැන් වල බල මොකක්ද මේ සත්‍ය ගයන් දැම්හෙමන අපි සත්‍යය සත්‍යතාවේ පුතේ බලන්න මේ බාහිර ලෝකය කරුණුත් එක්කනේ. අපි ඉදිරිපත් කරන මක් හරි ප්‍රකාශනයක් මතයක් අපි මේ ජීවත්වෙන බාහිර ලෝකේ සිද්ධවාච කරුණුත් එක්ක ගැලපෙනවනන්නේ සත්‍යයයි කියන්නේ. හො මං දාරණයග පුතුවිය ගෝලාකාරවේ යන සත්‍යයයි. අපි ඉදිරිපත්ගැනයක් මේ බාහිරලෝගක කරුණුතෙක් ගැපෙන් නැත්තන්නන්නේ අපි අසත්්‍යය කියන්නේ දැගෙන පුතුවිය පැතලිවේ අන්න පුතයා සත්‍යයයි. එනිසා අන්න සප්‍රමාණ තරකය හැම අවයාවයක්ම සත්‍ය නම්. සප්‍රමාණ තරකයක හැම අවයාවයක්ම සත්‍යෙනං අන්නේ එක ප්‍රබල තර්කයක් මං උදාහරණයක් කියලපෙන්න්න සරල මුදාහන ඕන කෙනෙක්. නව ලමෙක් විභාවිධක සැරටම ලියලදානෝ මේ වගේ පොඩිතර්කය. සියලු මිනිසුන් මැරණසුළුිය. ලේටෝ මිනිසකි. එම නිසා පලේටෝ මැරණ සුළිය. සියලු මිනිසුන් මැරණවනම් පලේටෝ මනුස්සෙක් නං පලේටෝ මැරණවනි ඔන බලන්නව තර්කතියන දේ තමයි ඔක ප්‍රබලක කියන්නේ සියලු මිනිසුන් මරණනව කියනක සත්්‍යය ඕන ස්සරයිෙන් සත්්‍යයකළ දාගන් සියලු මනිසුන් මැරණවගෙනක සත්‍යයයි අපි දන්න ලෝය හැමවිිනියෙක මැරනවා. ඇරිස්ටෝටල් රි ටෝටලි ත එකකද ලටෝ පලේටෝ මිනිසෙක් කියනකත් සත්‍යයයි අ එහ නම් ගම් වෙන පලටෝ මැන සුලි ඉතින් ලේටෝ මැර්නව කියනෙකත් සත්‍යයඒ සත්්‍යය වෙන්න බයි එනිසා සප්‍රමාණ තර්කයක හැම අවයාවයක් මතර අපිගත්ත තර්කයවයාව දෙකයි හැම අව්‍යාවයක්ම සත්‍යය නං ඒක පුතේ ප්‍රබල තර්කය කවදාහරය සියලු ගංගා පහල්ට කලයි මහවැලිය ගඟකි එම නිසා මහවැලිය පහල්ට කලයික් සප්‍රමාණයි ියුගංගා පහල්ට කලායි කියෙනෙ අපිදන්න හැම ගංගාවක්ම පුදේ පහට කලක සත්‍යයයි. නේද මහවලිය ගඟක් කියනක සත්්‍යය එඒනිසා මහවලිය පහල්ට කලායි කියෙ එක සත්‍යයයි. බලන්න සත්්‍යය සත්්‍යය සත්‍යය. අවයාවතක සත්්‍යය නිගමන කකෝ මති බේටම සත්ත්‍යය වෙනවා අන්නේගේ තරකට කියනෝ ප්‍රබල තරකයක්. සියලු ග්‍රහලෝක සූරයාාවටා ගමන් කරයි. සෙන සුරුග්‍රහලෝකයගේ එම නිසා සෙන සුරු සූර්රයා වටා ගමන් කරයි. බලන්න අවයාව නිගමනය හැබැයි. ලු හලක සූරයා ට ගමන් කරන කියක සත්‍යයයි සෙනසුරු ග්‍රහලෝකයක් කියනකක් සත්‍යයයි සෙනසුරු සූරයාාවටා ගමන් කරනෙනක් සත්‍යයයි සත්්‍යය සත්්‍යය සත්ත්‍යය අන් අපි ට කෙනවනවද ප්‍රබලතර්කයක් විාගයට ප්‍රබලතර්කයක් හදන්නකිවකමන්ටක් ගාලා හදන්න ඕන අව යවලි නිගමනේ ගම්ම වෙන්න ඕන හැබැයි අරකත් අපි ගන්න අවය දෙකම සත්‍යය වෙන්න හදන්න ඕන. ඒවගේ තර්කක නිගමන අනිමාරයෙන් සත්‍යයයි නිගමනේ නිශ්ෂිතයි නිගමනේ වැදදිීක ලොප්පු කරන්න. ැ්‍රබලතර්ක හරි දුබල ැ ගොක් අයිතුන් දුබල කියන්න මේ නිශ්්‍රමාණය දුබල කියන්නේ නිශ්්‍රමාණ තර්ක නෙවෙන් දුබල තර්කයක් කියල කියන්නේ තර්කයක අවයව්වලින් නිගමනය ගම්ම වෙනවාගැන සප්‍රමාණය කියන්නේ එකනේ තර්කයක අවයාවලි නිගමනය ගම්ම වෙන එකන සප්‍රමාණ තර්කයක සප්‍රමාන තර්කයක අඩ්ඩුම තරමේ යටත් පිරිසිං එක්ක අවයාවයක් හරි අසත් වෙනම් අන්නේ එක දුබල තර්කය සප්‍රමාණ මාදිලියයේ තරකයක අවයාාවලින් නිගමනය ගම්ම වන තරකයක අඩුම තරමේ අඩුම තරමේ අඩුම තරමේ එක් අවයාවයක්හරි එක්කවයාවයක් හරි අසත් එෙනං අන්නේ එක මොන තර්කය ඇද දුබ්බල තර්කයක් උදාහරණයක් ගන්න ම මෙහෙමගේ සියලු නායකයින්ට වලිගයක් ඇත හිටල නායකයකි එමනිසා හිටලට වලිගයක් ඇද සප්‍රමාණයිහි? ගඩන සහලට හිනායන්න ො නමුත් අපි ලජික්වල පුතේ තරක ෙදිල තින වචනවලර්ථය දිහ බලන්නේ අපි ගෙනකාරන්න විසා ලජික්කයන රපික විශය. එනිසා සියලු නායකන්ට වලිගයක් ඇත. හිටලනායකගේ එම නිසා හිට්ලට වලිගයක් ඇත. බලන්න මේ තරකයේ අවයව්වලින් නිගමනය ගම්ය වුණ හැබැයි සියලු නායකයින්ට වලිකයක් ඇත කියන ප්‍රස්තුෘතය අසත්යක් ලෝකෙ හැම නායක වුණ වලිගයක් නෑනෙ එක වැරදින එක අසත්යක්. අඩුම තරම එක අවයාවයක් අත්්‍ය වන අනිත්‍යය බලනවැටන්න මේ තර්ක දුබලයි මේ දර්ක දුබලයි ප්‍රබලනන් අපිකි සත්්‍යය සත්‍යය සත්‍යය වෙන්න ඕන මේකක් හරි අත්්‍යය ඉතින් ඊල්ළඟටව හිටල නායකයන අපි සත්්‍ය ැකල ඉතමු හිටලට ලකයක් ඇතගෙනක අසත්වය එකන මේවාගේ දුබල තරකයක නිගමනය ඕන්නන් සත්‍ය වෙන්නත් පුලළුවන් අසතය වෙන්න තුළ. හැබැයි අඩ්ඩුම තරම එක අවයාවයක් හරිපුතේේ තර්කක අසත්ව ව තව දාරණය මම කියන සියලු පෝජා කරන දේ සුවඳවත්ය. සියලු පූජා කරදේ සුවඳවත්. සියලු මල් පූජා කරයි. එම නිසා සියලු මල් සුවඳවත්්‍ය අවයාාවලින් නිකමනේ ගම්ම වුණනාට මංගෙන සියලු පූජාරන්ද සුවඳවත් කෙනෙ අසත්යන ලොක පූජ කරන සේරම දෙේවල් සුවඳවත් නෑනෙ සියලු මල් පූජාකරයි කෙන එකත් පවැරදිනේ එම නිසා සියලු මල් සුවඳවත් කෙන එකත් වැරදිගෙන අසත්්‍යයක් එනිසා ඒක නම් අසත්්‍යය අසත්්‍යය තුනවා සත්‍යය අවයාව දෙකත් අසත්වය නිගමන අසත්්‍යයයි කෝමරිපුතයකමකක්දද දුබල දුබල තර්කයක්. මේමගත්තු සියලු උගතුන් රට හැරයයි. සියලු උගතුන් ට හැරයයි. මිගාර උගතෙකි මිගාර රට හැරයයි සියල උගතුන් ට හැරයයි කියනක අසත් යයි එකක් හරය අත්්‍යනන් එහ අම්මොකක්ද වෙන්නෙ පුතේ දුබලයි. ඒ අඟන බලන් මාර වටින මාත්තුකාාවක් ප්‍රබල සහ දුබල තරක පිළිබඳ හොඳට අධ්‍යනය කරන්න. මර වටිනව විබාගට අහනවා විශේෂෙන්. ිය අවුද්ධෙ පේ පරත් ඇත්තන පුත හා ද බුණු මේ ප්‍රබල දුබල කතන්දරේ නිසා ප්‍රබල තර්කයක් කියල කියන්නේ අවයාව් වලින් නිගමනය ගම්ම වන සප්‍රමාණ මාදිලයේ තර්කයක. අවයාාවලින් නිගමනය ගම්ම වන තර්කයක. හැම අවයාවයක් ම සත්‍ය න අන්න පුතේ අපේකරගනු ප්‍රබල තර්කයක්. අවය්ලින් නිගමනය ගම්ම වන තර්කයක. අඩ්ඩුම තරමේ එක අවයාවයක් හරි අසත්්‍යයෙනං ඒ දුබල තර්කයක්. ඔන බලන්න එතකොට අපි අදදිනය කතා කර ඉතාම. ර් ශ්‍රය හදාර නවකයින්ට ඉතාම වැදගත්වන වැදගත් සංකල්පකීපයක් විශේෂයෙන් බුලිින් අපි මොකක්ද මේ තර්කශසය භාවිතාන තර්කයක් කියන් අවය වහා නිගමනයකින් සැදුන්ලත් ප්‍රකාශනයක් ඉ තර්කතියනො දෙවර්ගයක් එකක් තමයි සප්‍රමාණ තර්ක නිශ්්‍රමාණ තර්ක විසප්‍රමාණයකු තර්කයක අවය වලින් නිගමනය ගම්ය වෙන නි්්‍රමාණයක වේ ර්කයක අයයාාවල නිගමන ගම්ම වෙන්නෑ ඔපපු න්නෑ සනනාත වෙන්න. ඒ සප්‍රමාණ මාදිලිය තර්කතවත් කොඩස් දෙහකර බෙදුවවි පුතේ. ප්‍රබල ර්කසාහ දුබල තර්ක කියලා. ප්‍රබල තර්ක කිව්ේ සප්‍රමාණ තර්කයක හැම්ම අවයාවයක්ම සත්වෙනම්. ඒ වගේ තරකයක නිගමනය පුතේ අනිවාර්යම සත්‍යයයි කළ කිව්ව. දුබල තරකයක් කිව්වේ සප්‍රමාණ තරකයක අඩ්ඩුම තරමේ යටත් පිරිසෙන් එක් අවයාවයක් හරි අසත් වෙන. එක දුබල තර්කයක් ඒ වගේ තරකයක නිගමනය. සත්‍යය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්ග ලපකිූ. එතකොට අපි අදට සමුගන්නවා ඊළඟ දිනේ මේ වගේ තවත් වැදකස් සංකල්ප කීපයකින් අපි හම්බ මුසිියලු දෙනාට අයිබෝ. සොෆ් ලෝජික් ලයිෆ සිත ගුරු ෙදරා පාඩම් කියල දෙන රේඩියෝ පන්තියට පාරකිව්වේ. ඒකයිම කලේම්ස් කිවන ලංකාවේ හොඳම සෞද්‍යරක්ෂණය සෝ ජක් Lifeයිෆ.